ඔබටද රාගය තිබෙනවා දෙවියන්ටද රාගය තිබෙනවා එතකොට මේ රාග ගින්න කියන එක මේ මුළු ශරීරේ පුරාම පැතිරිලා තියෙනවා ඒ නිසා රූපයක් දැක්කත් ඇවිස්සෙනවා සද්දයක් ඇහුවත් ඇවිස්සෙනවා ගන්ධ සුවඳ දැනුණත් ඇවිස්සෙනවා රසයක් දැනුණත් ඇවිස්සෙනවා පුංචි පහසක් දැනුණත් ඇවිස්සෙනවා සිතුවිලි එනකොටත් ඇවිස්සෙනවා මේ මුළු සිරුර පුරාම රාගී පැතිරිලා දෙවියන්වත් එහෙමයි සමහර දෙවිවරු ඉන්නවා දිව්‍ය අප්සරාවොත් එක සතුටු වී ඉන්නවා දිව්‍ය සුදා භෝජනේ වළඳන්න අමතක වෙනවා ඇයිද මේ මනුස්ස ලෝකේ කිසිම හැඩක් වැඩක් නැති කෙල්ලෙක් දඟලලා hina වුණා ගමන් අම්මා අප්පත් අමතක වෙනවා නම් දිව්‍ය අප්සරාවෝ මේ ලක්ෂ ගණන් වට වෙලා සිටිද්දී දෙවියන් කෑම අමතක වෙන්නේ කියන කවර කතාවද ඉතින් තියෙනවා සමහර වෙලාවට මේ පංචකාමයේ ඉඳලා ඒ දෙවරුන්ට ආහාර ගන්න නොහැකි වීම නිසා දෙවරු චුත වෙනවා දෙවියන්ටත් ඒ නැස්පෙද්දී වුණා රාගය ඔන බ්‍රහ්ම ලෝකේ ඉන්නවා බ්‍රහ්ම ලෝකයේ මේ රාග ගින්න මේ විදිහට තියෙනවද රාග ගින්න නැහැ නමුත් ප්‍රශ්නයක් තියෙනවා සමහර සමාධි සමාපත්ති උපදවාගෙන බ්‍රහ්ම ලෝකේ ඉපදුනාට පස්සේ කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කල්ප 500ක් කල්පේ වනාහි යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් කුස පෙට්ටියක අබ පුරවල තියෙනවා සිය අවුරුද්දකට වතාවක් කැවිලි කාබේටයක් පයින් කරනවා එසේ අයින් කරද්දී අර අබ පෙට්ටිය අබ අයින් වුණා ඉවර වුණා කල්පෙට තියෙන අවුරුදු ඉවර වෙන්නේ නැහැ එච්චර දීර්ඝයි එවැනි කල්ප 500ක් රාග සිතක් නැතුව ඉන්න බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ රාගය තියෙනවා මේක පුදුම එකක් මේ රාග ගින්න කියන්නේ පුදුම එකක් එතකොට කෙනෙක් සමාධි වලින් මේ කායයේ යථා ස්වභාවය දකිමින් හෝ සමාධියෙන් කායික ස්පර්ශය දුරු කර කර සමාධිය වඩලා ඒ සමාධිය මානසික කරගෙන අරූප ධ්‍යාන විදිහට වඩනවා. එතකොට ඒ අරූපේ රාගෙ පිටනවා. අරූප රාග පුදුම දෙයක් මේ රාගෙ කියන්නේ හැදුවේ. මෙච්චර බණපත් දවසින් දවසේ ඇසි ඇසි කෙලස් ගින්නේ මේ සත්‍යය මෙහිම දැවෙනවා. ලෝකේ කියන්න කෙනෙක් නැතුව මඟ පෙන්වන්න කෙනෙක් නැතුව මගේ බුදුරජාණන් වහන්සේ ඒ රාගේ ਸਰව සම්පූර්ණම නැති කළ දෙන්නා ඒකාන්තෙන් ඒ වනාහි ආශ්චර්ය අද්භූත දෙයක් මේ කෙලෙස් නැති කළාකේ පුදුමයක්